සද්ධර්මශරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනිි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රීසත් ධර්මරත්නයෙන් අබමල් රේණුවකටත් වඩාඩු බොහෝම පුංචි කොටස දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්නත් එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කර ග්ඩත් නිවැරදි වුන මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොවා ආයිතිභවයකින් සැනසෙන්ඩත් අවසානි ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා මේ සංසාරෙන් එතරෑ මේ බලාපොරොත්තුව තැතුවයි. එ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනාව මුදුන් පත්කර ගැනීම සඳහා. උතුම් වූ ධර්මදානානි සංසයත්, ධර්මශ්‍රභනානි සංසයත් හේතුවාසනා වේවා කියල ප්‍රාර්ථනා කරනවා. පන්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකා වැහැටියට මම යොදාගණඩ කල්පනා කළේ. ධම්ම පද පාලයේ සඳහන් වන භාගිතුන් වහන්සේගේම ශ්‍රීමක දේශනාවක් වෙන උතුම් ගා තාරත්නයක්. න අන්තලිකේන සමුද්ධ මචජයේ න මබ්බ තාන විවරව අවිශ්‍ය. න විද්්‍යතිය සෝ ජගති පදේශෝ යත්තත්ගතූ මුන්කේය පහපකම්. අපේ භාගිතුන් වහන්සේ. උතුම් ගාතාරත්නය දේශනා කොට වදාළි භික්‍ෂූන් වහන්සල පිරිසක් කරමුණු කරගන අකුසලය තමන් යම්සේ කලාද ඒ කළ කළ හැටියට අකුසලයේ විපාක දෙන බව මේ ගාතාරත්නය සරල අදහස හැටියට සිහිපත් කරන්න පුළුව අපේ භාගතුන් වහන්සේ සැවැත්නෝර ජේතවනාරාමය වැඩඉන්න කාලි මේ ගාථරත්නය දේශනා කොට වදාලි භික්‍ෂූන් වහන්සේ අරමුණු කරගෙන මොනවාගේ කාරණාවක් නිසාද කියන එක සම්බන්ධයෙන් අපි ටිකක් සාකච්ඡා කරමු නිදහන කතා වැැටියට බුදුරජාණන් වහන්සේ දැක බලාගණ්ඩ නොයෙක් නොයෙක් ප්‍රදේශවලින් සැදහැවත් ගිහි ජනතාව පැමිණෙනවා වගේම පිනතරේ භික්‍ෂූන් වහන්සේලක් වැඩම කරනවා. නානා ප්‍රදේශවලින් වැඩම කරන භික්ෂූන් වහන්සේ අතර එක භික්‍ෂූන් වහන්සල කණ්ඩායමක් පාගමනින්ම වැඩිය බුදුරජාණන් වහසේ වැඳ ගන්ඩ. ඉතින් දවස් ගානක් වඩිනෝ. එහෙම වැඩම කරනකොට යම් තැනක... විවේක ගන්න ප්‍රාත්‍රී ගත කරනවා පහුවදා එලිවුනහම සුදුසු වෙලාවේ පින්ඩ පාති වඩිනවා දාන වලඳල අවසාන වෙලා තමයි මේ ගමන ආරම්භ කරන්න කල් වේලාසරින් නැවත නවතන කොයා ගන්නෝ කෙතන විවේක ගන්න පහෝදා උදේට පිණුසිංඟා වඩිනවා හරි ළඟට දාන ගැල්ල පිළියෙන්නු ත් එෙම වලඳනවා නැවතත් දහවල් දානින් පස්සේ ආයි ගමන් ආරම්භ කරනවා මෙම තමයි ඉතිං වඩින්නේ එම වැඩම කර න අතරතුය එක ගමකදී දායක පිරිසක් ආරාධනාවක් කලා ස්වාමීණින් හෙට අපෙන් ධනනි බාරාරගන්නට අපි හෙට දානි පූජ කරනවා කියලා ඒ ආරාධනාවත් බාරගත්තා පහුවද උදේ සුදුසු වෙලාවට උන්වහන්සේලා අර ආරාධනා කරපු දායකයන්ගේ නිවසට දානට වැඩම් කළා. උදේ වැඩම කළහම් කැන්ද කැවිලිවර්ග උන්වහසලට දානට පූජ කළා. පිනතිනේ ඉස්සර දන් දෙෙන හැටි භික්‍ෂූන් වහසල කල් වෙලාසනින් වඩිනව සිහිල් ධානයක් විශේෂ වැලඳීමක් නැහැ ඒනිසා දායක පිරිස් කැඳ සහක ඇවිලි පූජ කරනවා ඉන් පස්සේ දහවල් දානී වලදනක භික්ෂූන් වහසල එක් ධර්ම සාකච්ඡා කරනවා. භාවනා කර්මස්ථානය ඉල්ලගන්නවා. එදිනෙදා ජීවිතයේ ගැටලු පිළිබඳව සාකච්ඡා කරනවා. එහෙම තමයි කටයුතු කරන්නේ පිරිසක් දානයහදනවා. එදා මේ භික්‍ෂූන් වහසල එක්ක කැඳ කැවිලි පූජා කරල පිරිස කතා කර කරයි න්නවා තව පිරිසක් දානය හදනෝ මේ වෙලා වේ අර දානෙ හදන්ඩ පාච්චි කරපු තෙල් භාජනයකට ගිනි ගන්නවා ඒ තෙල් භාජනින් නැගෙන ගින්න උයන තැන වහල දක්වාම නැගිල වහලටත් ගිනි අරගෙන එතනින් ඉහලට ගින්න නැගෙනවා මහ සුළඟ ගුත්තාව සුළගින් අහල තිබිච් රොඩුගොඩක් ඔසවලා අහසින් අරගෙන යන වෙලාවි අ වහලෙන් ඉහෙලට නැගෙන ගින්නෙන් රෙඩුගොඩ ඇවුලනා පින්නතුනි අහසේ පියාභගෙනපු කපුටේ මේ ගිනිි ගොඩි වැදනාා කපුට මැරිල වැටුණ ඕෝක හැබැයි භික්ෂූන් වහන්සේලත් දැක්ක අතන හිටපු පිරිසත් දැක්ක භික්ෂූන් වහසල තීරණය කළා මේ මහ පුදුම සහගත වැඩක් නමුත් මේක පුදුමයක් නෑ සංසාරය හැටියට මේ සතාගේ කිසියම් කරුුණයක් ඇති අපේ භාග්‍යතුන් වහන්සේගේ මහලා දැන ගමු කියලා. තවත් භික්‍ෂූන් වහසල පිරිසක් නැවක වඩිනවා ඒ නැවපින්නතුනි සාගරය යම් ප්‍රමාණයක් ඇවිල්ලනතර වුණ. නැවේ කාර්මික දෝෂයක් තියනවදති කියලා හොයල බැලුව කිසිම දෝසයක් එහෙමනෑ නමුත් නැව පනගන්වලා ගමන් කරන්න ද නැව යන්නේ නෑ ඊට පස්සේ පිරිස අන්තිමට තීරණය කලා මේ නැවේ ඉන්න කවුරුහරි මහත් පවුකාරයෙක්. ඒ පව්කාරය මේ නැවන් ඉවත් කරන්න තුරු මේ නැව යන එකක් නෑ ි කොහොමද ඒ පව්කාර පුද්ගලය හොයන්න්නේ හොයන්න විශේෂ විදිහෙකුත් නෑ ඒ නිසා හැමෝම සාකච්ඡා කරල තීරණය කළ කුසපත් අදම කියලා. නැ කුසපත්ති සකස් කරල ඒඒක ලිව්ව කාලකණ්න්නයා කියලා. මෙික ඔක්කෝම කලවන් කළ නැවයින්න සියලු දෙනාටම බෙදුව ීට පස්ස නැවත එකතු කරගෙන එකතු කරගෙන බලාගෙන බලාගෙන යන මනෝදතිය නී වගේ එහෙම බලාගෙන යනකොට මේ නැවේ ප්‍රධාන ඉංගිනේරුුවරයගේ බිරිඳට ලැබිල තියෙනවා මේ කාලක්්‍යයා කියන කොළ කෑල්ල ප්‍රධාන නාවිකයගේ බිරිඳ නමත දෙකපාර විශ්වාස කරන්න බෑන මේක කියලා නැවත කලවන් කළ නැවත බිදුවා දෙවනි වරත් ඇයටම තමයි යර කොළ කැල් හම්බුණ. නැවත කලවන් කළා නැවතවතාවක් බෙදුව පින්නතුනී තුන්ග නිවතවිත් ඒ කොළ කැල්ල ඇයටමයි. පිරිස ක්‍රධහන නාවිකයගේ මූුණ බැඩිවා. ඔහු සඳහන් කළා මට කළ හැක්කක් නෑ එක්කෙනෙක් වෙනුවෙන් විසාල පිරිසගේ ජීවිත විනාස වෙනවා දකින්න මම කැමතිනේ මෑනං ඒ පවු්කාර තැනැත්තිය මෑය නිසා නං එහෙම වෙන්නේ මෑ නැවෙන් අයින් කරම කියලා බිරිඳ හඩා වැටෙනවා ඇගේ ස්වාමයක් කියනවා මෑ සතු තියෙනවා වටිනා ආභරණ සියලු ආබරණ ගලෝල ගණ්ඩ මෙ වටින ඇඳුන් ආයත්තන් ගලෝල ගණ්ඩ ඇයට පරණ රෙදිකඩමල්ලක් අඳවඩ ඇයි මුහොදට ගාණ්ඩ කලින් කලේකට වැලිපුරෝල ඒ වැලි කලේ මැගේ ඇගේ ගැටගහල ඇ මුදට ගඩ මොකද මුහොදට දැම්මත් අද දෙක ඔසවසෝ කෑගහ ග බේරගණඩ ක කිවත් මටක දරාගෙනයන්ට දරාගන්න බැරි වෙනවා ඒ නිසා එක පාරම යට යන විදිහකට එක කරන්න කියලා කීවා ඔහු සඳහන් කරපු විදිහටම නැවේ හිටපු අනික් අයත් ඒ කාරය එහෙම්මම කළා ඇය කොච්චර ඇඩුවත් ඇය මහමුහදට දැම්මා කලගෙඩී බරනිසා ඇයි එහෙමම යට ගිය තුන නැවත් ගමන් කරන්න පටන් ගත්තා නැවේ හිටපු භික්ෂූන් වහසල කල්පනා කළා මේක නම් පුදුම දෙයක් මේ ම භයානක වැඩක් සසර කොහොමද කරමය කොහොමද මේකට හේතුව මොකක්ද කියලා බුදුරජාණන් වහසගේෙන් අහමු කියලා ඊට පස්සේ තවත් භික්‍ෂූන් වහන්සල පිරිසා පයිම වඩිනවා උන්වහන්සේලත් පෙර භික්‍ෂූන් වහසල වගේම දංවලදමි විවේක ගනිමි පාගමනින්ම වඩිනවා එනකොට අසල නතර වෙන තැන් තිබුණ පන්සල් වල නතර වෙනවා අම්බලගොල නතර වෙනවා එක දවසක් හැන්දෑවේ එක් තර විහාරස්ථානයකට ගියහම ඒ විහාරස්ථානි භික්ෂූන් වහසල මේ ආගන්තුක භික්ෂූන් වහන්සේලට හොඳයට සැලකුවා එත හත්නමක් ත හිටිය හත්නමටම එකට වැඩයින්න පුළුවන්වෙෙන්ඩ ඒ විහාරස්ථානය තිබුණ ලොකු ගල්ලනක්ඒ ගල්ලනේ අසුන් පනවල යහන් හදල දුන්නා දවල් තිස්සේ ඇවිදලා ගමන් වහන්සේ උන්නව හසල ටිකක් මුහුණකට සෝදගෙන තම තමන්ට පිළියල කරපු අසුන්වොල කල්තියම ටික් දිගහැරුුණා ට නින්ද ග මහර මේ ගල් ගුහාාව තියන ගලට උඩින් මහගල් කන්දී දලා පෙරලිලා ආපු ගලක් රෝල්ෙල විල්ල හරියටම මේ ගුහාවෙ දොරගාව නැතරුණා විසාාල ගලක් ඇතුළ ඉන්න අයට නින්ද ගිහිල්ලා නමුත් මහරෑ එලිය ඉන්නයටත් නින්ද ගිල්ලා නමුත් උදේ ගිහිල බලහම් ගල්ලනේ දොර වෙහිලා දන්න තරම් පිරිස් එක්කරගෙනාව නමුත් බැරිවුනාා පින්නතුනි ගලායින් කරන්න මොන ක්‍රමයකින්වත් බැරි වුුණ එලිය ඉන්නය තද බල කනගාටුවෙන් හිත් ේදන ඇතුලේ ඉන්න අය සාපිපාසා දෙකින් දැඩිසේපී ඩවට පත් වවා මෙහෙම දවස් හතක් සම්පූර්ණ වුණා. ඉතින් කොහොම ගතවෙන්න ඇද්ද කාලය එෙළිය ඉන්න අය කොහොම හිතන් ැද්ද ඇතුළේ ඉන්න අය කොහොම විඳවන්නඩ ඇද්ද මේ දේවල් මේ කාරණයයික් අපි හිතා ගණ්ඩුවට දේවල්. හත්තනි දවස බලන්නකොට මේ ගල නෑ හිතන දවස් හතක් සම්පූර්ණ කරහම ගල ඉබේම පෙරෙල්ලා ගිහිල්ලා. ගමී පිරිස ඉක්මනට ඇතුළට දුවල හාමත්වෙලා වැටිලා හිටපු භික්ෂූන් වහසේලාලර කිසිම ශරීරය ශක්තියක් නෑ යන්තන් යන්තන් වතුර ලුණුැ කැඳවතුර නොෙක් දේවල් ටිකටික පෝල පෝලා උන් වහසේර ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ශක්තියලබලදලා දෙද හාරන ව කරන්න ටිකටික පුළුවන් ආහාරදදැන් හඳට රන්නු බව කරනවා. ඊට පස්සේ උන්වහසල තීරණය කලා හින දැන් අපි ආව යම් අරමුණක් කරායන්ද ද අපිහිපිටත්තිමු. කාටවත් තේරෙන උන්වහසල ඇයි ගල්ලනේ හිරවුණේ කියලා. උන්වහන්සලම කල්පනා කලා සසර කරගත්ත මහකරුමය භාගිත වහසසිෙන් අහල බලමු කියලා කලින් අර කපොට පිලිස්සෙනවා දැකපු පිරිසයි නැවේ ආපු භික්‍ෂු පිරිසයි ගල්ගහාවි හිරවන භික්‍ෂු පිරිසයි තුන් ගොල්ලම ජේතවනා රාමිට යන මගදී එකට මන ගන්න එසියලු දෙනාම බුදුරජාණන් වහස ළඟට ිහිල්ල බුදුරජාණන් වහසිට වන්දනා කලා ාගිතන් වහසේ ආගිය තොරතුරු ොක් උන්හසලතය කතා කළා ඒ ආගිය තොරතුරු කතා කරන අතරේ අර කපුට දෙවිලා මැරිලා වැටෙනව දැකපු භික්ෂූන් වහන්සේ අතර එක භික්‍ෂුව. ස්වාමීනි භාගිතන් වහන්ස අපි මෙහෙ වඩින අතර මග දැක්ක සිදුවීමක් භාගිතන් වහන්සට ඉදිරිපත් කරන්න අවසරයි අවිට පැහැදිී කරලා දෙන්න කියල කීවා බුදුරජාණන් වහන්සගේ අවසරයෙන් කාරණාව සෙහිපත් කළා භාගිතුන් වහසසි දේශනා කළා මහණෙන මෙ කරුමය කියන ධර්මතාවය තමා විසින් කළ කළ හැටියට තමයි තමන්ට පල දෙන්නේ කියලා එතර මොකදද දැන් මේ කපුට කරලා තියෙන කුමය භාගිතුනන් වහස දේශනා කලාා තීට කතාව මහනිනි ඔය කපුට පෙර භවයක එ ගොවියට හිටිය ගව ඔහුඟක් එ අතර එක ගවය හරිම කම්මැලි කුම්ුරට හේනට අරගෙන යනකොට හරි කරදරයි කම්මැලිකම නිසා තැනතන වැටිලා හුනිදා ගන්නවා එදට ඇදගෙන යන්නත්බේ කොමටත් දවසක් හොඳටම කේන්ති හිල්ලා රොඩක් ගැල් හරකගේ ඇක පුරාහම පිදුරු දාල ඒ පිදුරුවලට ගිනතියල කවා ඔබ හැමදාම සැපට සැත පෙනින් කියලා සැපට නිදා ගැනී කියල ඒ හරකා ඒ පිදුරුවලින් නැගුණ ගින්නෙන් පිළිස්සිලාම ගියා සඳහන් කලාා මහනින් අහසදී ගිනි අරගෙන පිළිස්සුණු කපුටා එදා හරකට ගිනි තිබගගිය තමන් කරපු කරුමයයි ඔය ගෙවාගෙන ගෙවාගෙන එන්නේ කියලා අනික් භික්‍ෂූන් වහසල කර්මය කණ්ඩායමත් අහන වස්වාමීනිි අපිට නැවේද මේවාගේයක් දැකීමක් ලැබුණා භාගිතුන් වහසේ දේශනා කලාා මහනෙෙනි ඒ වතුරේ ගිල්වෙලා මරපු කාන්තාව ප භවයකත් මනුස්ස ජීවිතය ඉපදිලා කාන්තාව කැටියටම කටයුතු කරනකොට ඇගේ ගෙදර හිටිය එක සුනකක් පොඩි සුනකේක් එ සුනකයත් වෙන කවුරුවත් නෙමේ පෙර භවයක ඇගේ ස්වාමවුරුෂයක් ඔහු මැරල තියෙන්නේ ඇය ගැන බැඳීමත්ෙක් සංවෙලා ඉපදිලත් ඇටම ලංවෙලා එේනිසා ඇය යන යන පැස්තෙන් මේ සුනකෑ යනවා දි හැමදාම සුනකෙක් පස්සෙන් එනෙහින්ද. ප්‍රදේශයේ මිනිස්සු ඇයට නමක් හැද බලු වෙද්දි කියලා එ නමට ඇය ගොඩක් පිළිකුල් කළා කැමති නෑ ඒ නමට ඒ කාන්තාව ගමක් යනකොට සුනකයාට හල පන්නනවා එවට එහෙම නවත්හන්න බෑ සාමහ්‍ය අපේ ගෙවල්ලල හදනාය ඒවාගේ අපි යනයන පස්සෙන් ගෙනවා ගලක් දාලා ලී කැල්ලක් දාළ ගහල පන්නලා දෙැම ගේන යන්න නෑ තවටික ආයනවා ඒවාගේ කොයි තරන් එලවන් උත්සාහ කළත් මේ සුනකයා නැවත නැවත එනවා ඒක දවසක් තීරණය කළා මේ අවමාන හැමදා මහණඩ බෑ හොඳ වැඩැක් කරන්නංකු කියලා ලනුවක් අරගෙන ලින්ඳලඟට ගිහිල්ල මෙ සුනකයට අන ගැහුවා ඔවු දූගනාව බොහම ආදරී සුනකයාර ලන්ුවෙන් බැන්ද බැඳල වැඩි කලියකුත් බැන්දා පැත්ක වැලිල ඇබැද අනිප්‍රති සුන කැබන්ද දෙ වැලි බාල්දිය තියෙන පැත්ත ලිඳට දානවා එම ගිහින් ගිහින් ලනුව ඇඳනහම බාල්දිය බරට සුනකත් ඇදිලම ලිඳට යනවා ඒ බාල්දී බරට සුනකයට ආය උඩේන්ට බැරුවයනවා යටටම තමයි යන්න මහණ එදා ඒ සුනකයා වතුර ගිල්ලවෙලා මරපු කාන්තාව තමයි මෙදත් මනුස්ස ජීවිතය ඉපදිලාඒ ප්‍රධාන නාවිකයාගේ බිරිඳ වෙලා හිටිය. ඇය මීට පෙර ආත්ම භාව ගණනාවකි මේ විදිහටම දුක්වන්දා. නිරේවල්ව ලිපදනා නිරේ අනන්ත දුක්වින්ද මේ විදිහයට ඉපදිිලැත් මේ වෙනකොට ආත්ම සීයක් වතුරේ ගිල්ලවල මරවතියන. තැ බාණ කර්මය කොච්චර දුරද කියලා. ආත්ම සීයක් ඇය වතුරේ ගිල්වලාම තමයි මෙැරිලති. අනනික් භික්‍ෂූන් වහසේල ඇහවා තමන් අර පරුවත ඉහිර වෙච්ච කතාව. භාගිතුන් වහසේ දේශනා කලා මහනි නිියබල හත්නම පෙර භවයක ගොපල්ලු ගවය ටික කවාගෙන කවාගෙන යනකොට හැන්දෑම දැක්ක තලගොයෙක් තලගයා අල්ලා නෙලොවනකොට තලග රිංග හුඹහකට ඒ හුබහි සිදුර ටිකොක්කොම බල ැහුවා ඒ සිදුරු ටිකඔක්කොම වහලා ඊළඟ දවශ තලකොයා ගමු කියලා හිතාගෙන ගිය හැබැයි උඹල ඊට පස්සේ ආවි දවස් හතකි ැවිල් තුබස් නල වහලති බිච්ච කොලාහින් කරලා බලහම් ඒ සතා හාමත් වෙලා නැගිටලා යන්නේට බැරි තරන් දුරුවල වෙලා මහ ඔබලා ඔහු දැක්කා කෙමින් හෙමින් එලියට සතාව මැරුවනෑ මොකද මස්තිබ්බෙනය දිය වෙලා ඇටයි හමයිතරයි එ මලහු යව්වා අගේක නිසා ගල්ගුහයු බල හිරවුණාට ඔබල මැරුුණේ නෑ. ඒ සතා යම් දුකක් වින්දද දවස් ගානක් හොමස් නලේට වෙලා ගල්ගහව ඇතුලි ඒ කරුම යඹලට විභාග දුන්නා. කියන කාරණාව භාගිත වහන්සේ පැහැදිලි කරලා මේ උතුම් ගාතාරත්නය දේශනා කලා කරුමයෙන් හැන්ගඩ තැක් නැෑ න අන්තලිකේන සමුද්ධ මජ්ජයේ න පබ්බතානං විවරන් පවිස්ස යම් කෙනෙක් මේ ලෝකෙ කරුමය කලානම් අකුසලයක් කලාන න අන්තලිකේන සමුද්ධ මජ්ජ මහසාගරී මැද්දට වෙලා ඉඳගෙනවත් ඒ කරමයෙෙන් බේරෙන්ට පුළුවන්කමත්න පබ්බ තානන් විවරං පවිස්ස පරුවත ගුහාාවක කන්දක් බුදුනේ කඳු ලනක සැඟවිලා හිටියත් මරණයෙන් බේරෙන්ද විදිහක් නෑ. අහසේ හැඟවිලාව සාගරය ඉඳලව මහපොළොවෙ ඉඳලව මෙක් කොහයි හිටිය. මේ කර්මය කියන ධර්මතාවෙන් විඩෙන්ඩ පුළුවංකමක් නැහැ. යම් මොහොතකද විපාක දෙන්නේ ඒ මොහොත ඒ විදිහෙටම එළඹෙනවා මරණ ධර්මතාවයත් අනිවාරයෙන්ම මේ සත්වය හොයාගෙන. ඒ විදිහෙටම පිටි පස්සෙන් එෙනවා. කියන කාරණාව භාගිතනාස බනාව පැහැදිලි කරල දනා. එද මේ ගාතාරත්ය ඒ තම විදේශනාකොට වදා. යත් අට්ටිතුූ ජත්තට්ටිතුූ කියලා කියන්නේ. මහ පොලවෙ කොහෙවත් තමන්ට ඉන්ඩ තැනකුත් කර්මයෙන් බේරිලා ඉඩ තැත් නෑ. තවත් නොෙක් දේවල්ලින් හැගෙන්ඩ අපි උත්සාහ කරනවා. හැගි හැංගි වැඩ කරනවා. බේරෙන්ඩ මයිම් හදනවා. කරමය බේරෙන්ඩ බෑ පින්නතු. කොතනද හැන්ගෙන්න්නේ කොහේ හැංගුණත් කර්මය තැන. එඉද කරමයෙන් හැගෙන්ඩ බේරෙන්ඩ විදිහ. මේ ගාතාරත්යෙන් අනුශාසන කරහම එ භික්ෂූන් වහසල සියලු දෙනාම මේ සස්සර මගේ කරවල කරගන්ඩ මනාව කටීති කරගත්ත. සසරින් එතරයන්්ඩ උන්වහසලට හැකිවුණා එවන අක්චුට්ට මේ කාරණාවතාවටිකක් විස්තර කරගත්තු. කරුම අපි සඳහන් කලාෙ කළ විදිහටම පලදිනවා කියලා. ඒ විදිහමයි වෙනසක් නැති තරයි උත්තර සාමනේරයන්ගේ කතාව ඔබට මතකයි උත්තර සාමනේරයු කොහො බවුලක උලතියන්න කියලා එදා අමාත්‍යවරය අන කිරවා කරුමයම කදද බලහම් බොම ඇත භවයක මැස්සෙක් උලතිීල තියෙනවා කොහබොල්ල ක්‍රියාව උල තබනයක උල කොහොඹ වුල එයමයි. ඔබට මතකද දේශනාවල් වල අහල තියෙනවා මණ්ඩබ්බේ කියන තාපසතුමෙක් යන මණ්ඩබ්‍ය තාපසතුමත් උල තිබ්බා. උලතියටකිීවේ කිහිරී ලොක. ඒ කිහිරිවුලේ උල තිබබතු කිහිරිවුල ඇනුිනෑ ඇතුළට බැස්සිනෑ ඊට පස්සේ කොහොබවුලක්ගෙනවා. ඒ කොහොබවුලත් ඇතුළට බැස්සිනෑ. එ පසේ යකට උුලක්ගෙනවා ඒ යකඩවුල ඇනුනෙත් නෑ මන්්ඩ අ්‍යතාපසතුමාම මෙෙි කරන්නට පටන්ගත්ත මංනතින් සසර වෙච්ච කරුමයක්ද මේ විපාකදී ජාතිස් මරණ ඥානයක් එවල ලැබිලා මණ්ඩ්‍ය තාපිසතුමාට පේනවා හුඟක් ඈත සංසාර තාතා වඩුවෙක් තාතල් ලී රහිනවා එලී රහින තැනට වෙලා ඉඳගන්න කොබෝලීල කීරක් අරගෙන ඒ කීරි කෑල් මැස්සගේ ඇගේ ඇතුළි කැඩුණ. මැසන ගිලි ලගිය බැසට කරදරය ුණෙත් නෑැ ඒ උල්කෑල්ල ඇගේ තියනවා කියල මැස මැරුුණේ නෑ. මණ්ඩ්‍ය තාපසතුමත් නොකල වරදකට වරදකරු වෙලා උලතියන්ඩ කලා රජුනියෝග කළ ඉදැ හිරි වුලේ කොහොබවුලේ යකඩවුලේ උුල තිර සාර්ථක නෑන. මෙමන්්ඩ බිතාපසතු මකල්පන කළ මේ විපාකදන සංසාරි මංකරපු කරමයිින් මට වෙන මොකක් කඩි උපායකින් ඔය වුල් මට ඇනෙ නෑ කියලා බොරු සීලයක් පෙන්නලා බය කරලා මැගෑරගන්න පුළහංකම තියෙනවා. අද මගාරන්ද බොරු කිය්ඩෝ. ඒ බොරුවලට අපායි වෙනම දුක් පෙන හින්දුවන එම නැතත් කවදහරි දවසක මමම තමයි මේක විසඳන්ද මම කරපු කරුමය වෙන කාටුවත් බාරගන්න බෑනි මමම කවදහරි නිඳල ඉවර කරන්නන අද මැගෑරයට තව දවසක නවඉති ඊට මීට වඩා හොඳයි ළැඹබුණ අවස්ථායිමයේ කර්මය ගෙවලදානයකනි සඳහන් කලා රාජපරුෂවරුණී හොඹලට අවශ්‍යනන් මා වුලති යන්ද. කොබෝලීල උලක්ගෙනල්ල උලති යන්නකිවා. පිරිස කොබෝලීල උලක්ගෙනාව ඒවුල වාඩි කිරෙව්වට පෙර වගේ නමෙයි සාර්ථකයි ඒවුල ඇතුළට යනවා ද කරු අර මැස්සවල්ලති හැටි පස්සෙ බේරෙනවා රජු මැදිහත් වෙන මිත්‍ර තාපසයුත් මැදිහත් වෙලා බේරගන්නවා නමුත් උලගලවන්නබ අන්තිමට කියනවා ඔය උල මගේ ශරීර හමගාවිම කපන් ඇතුළට ගියපු කොටස එලියට ගණඩ වෙන්නේ නෑ නමුත් ඒකෙන් මට හානිියකුත් නෑ මෙැස්සගේ ඇතුළට ගිහිල්ල කැඩුන කොබෝලීල උල්කෑල ගණඩ බරි වුණානේ. එතුට එක තමයි මේ විපාකද දැන් ඔබට තේරෙනවද කරුමය කියන ධර්මතාවේ කොයි තරම් ශූක්ෂමද කියලා. ඒ කර්මයට මගැරණ යමත් තියෙනවද. බැරිවෙන කෙනෙක් ඉන්නවද හැන්ගිලා කරන්න පුළුවන්ද කරන්න ඕනම සත්යෙක් ලඟට මේ ධර්මතාවේනම් සසර කරගත් අකුසලේ ඒ විදිහටම විඳවන්ඩ සිද්දධ වෙන. තවත් නොෙක් උදාහර මේ ධර්මය තුළ මේ කාරණාවට බොහොම තිය සාක්‍ය රජ පරපුරී සාක්්‍ය රජවරු සමූලග හතනය වුණනා විඩ්ල බරජ්ජිරුවතින් මොගද හේතු හොයල බලහම පෙරකරපු කරුමය විස සහිත වැල්වගයක් තලල වතුර වලක දාලා මාලුුවල්ලන්ට වලේ ඉන්න සියලුම ජීවන් සමූලගහතනය වෙලා මැරිලා ඒ කරමය මේ පාකදේ එයට සම්බන්ධ වන අය එදා හිටපු අයි මරලග සාක්‍ය ජනපද ඒ වෙනකොට හිටක්වායි මැරවා දස දාසිිය පවා මැරුව කර කියන උුන්ට පක්ෂ පාතායි කරමක් අං විදියට පපුතිගත්ත ති හාමුදුරු ඒත් කරුමෙක් පිට හිතල බලන්න හැරපු කෙනෙක් ඉන්නවද මේ කර්මය කියලා කළොත් වර්ද අනි වාර්ම විදවඩ වෙනවා. එක විශේෂයෙන් පැහැදිලි ච්ච තවතෙන් මේ ධර්මය ඕන තරන් තියෙනව කියල මුල්ලුත් සඳහන් කළේකයි අන්න ඒක නිසා අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නෝනෑ කරුමය කියන ධර්මතාවය හොඳට තේරුම් අරගෙන තමන් කරන කියන යම් කටයුතක් වෙද්ද හැම එකක්ම මනාසිහිකල්පනාවී කරන්න. මනාසිහිෙන් කරන්න එතකොට තමයි රැකවරණ මනාසිහින් කරනව කෙන්. අපේ හිතේ ඇති වුණ දවේශයක් නිසාඒ දවේශය පදනම් කරගෙන අපි ඇතින් තවකිණකොට කරදරයක් වෙන්නඩ තිෙන ඉඩකඩ බොහොම වැඩී ඉතන්න ගෙදර අපි මේ වලාම්පිගන් ටික හෝදන තැනට නිතර නිතර කූබියෙනව කියලා කූමි ටික බේරන්න හිතාගෙන අපි හැම වෙලා එම කටයුතු කරන්න බොහොම පරිස්සමේ එ පරිස්සම වැඩරට සමරලට හදිස්්‍යයක් තියන වෙලාවයි. මේවාගේ නොයෙක් වෙලාවල්ලත් එතින ම ආයිත්කූමි. තර් හයිනවා. වතුර වෙටල මැරයි කියලා පිහදානකට හයිම් පිහෙදාන්න පුළුවන්. ඇැ දේශ සිතෙන් ඕන දෙක්වුණාව කියල පිහෙදැම්මුත්.ඒ කරුමයේ තමන්ට රැස්සෙනවා. සිද්ධ වෙනවා. නමුත් එවන් කරුම එක ම සඳහන් කළේ ඉතා සියුම් තැන්වල අපිට කරුම සිද්ධ වෙන වැඩි. සිදුවෙන් අවස්ථාතියන ආගීතැ මනාව හිතන්ඩන. මනාව හිතලා කලින් උත්සාහ කරලා තියෙන්දන එවන් අවස්ථාවන් වලට එළඹනත් කොහොමද මූුණ දෙන්නේ අකුස්ස දෙයක් නොවෙන විදිහට ඒ අවස්ථාව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද මෙවන් ශූක්ෂම තැන ඉඳලා. ඉහල උසස් තැනට යනක තමන්ලඟතියෙන් දෝනේ මනාපරිපූර්ණ බවක්. විිචක්ෂන බුද්ධියක්. කිසි සේත් කරුම රැස්සලා නැත්තා. කොයි තරන් සතුටුද මරනාසන්න වඩ මරනාසන්න වෙඩ වෙන්ඩ හිතේ උපදින සතුට තමයි වැඩි. මම කරගත්ත කරුම ප්‍රමාණයේ වෙච්චර අඩුයි කරුම නෑ කරපුවා කාටවත් නින්දා කරලනේ කාටවත් අපහාස කරලනේ කාටවත් අවමං කරලනේ කාටවත් බොරු කියලනේ කාටවත් බොරු පොරොන්දු දීලනේ මේ අදි වසයෙන් හිත හිතා හිත හිතා සතුට වෙන. කටු පොළුතිල නෑ පෑගෙන්ට ඇන පොළුතියල නෑ පෑගෙන්ට කඩු කිනිසි වලින් කපල කොටල නෑ තුවක් වු බයිනත්තු වලින් විදල මරල නෑ ඊතල වලින් විදල නෑ හිතල බාන්් අපි කොච්චර දේවල් කරනවද කියලා ඒ කරන කරන දෙයක් වෙත්නං ඕෝග පල දෙනවනින් එක නේද මේ කියන්නේ හැම දෙයක්ම පල දෙෙන දැන් මා පුන්්‍ය බායි සූත්‍රරයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහනිනි පින්්‍රැස් කරගන්ඩ පින කියල කියන්නේ සැපේට නමක් යමෙක් මනාව පින් කරනවද ඔහු මනා සැපේට උරුමක්කාරයක් පින්නතුන පින සැපට නමක් පව දුකට නමක් ඔබ හිතල බලන්ඩ ඔබ වැඩිපුර හම්බ කරල තියන්නේ මේ ජීවිතේ සැපද දුකද කියලා ඔබේ තීරණය ඔබ ගන්ඩ වැඩිපුර හම්බ කරල තිෙන සැපද දුකද වැඩිපුර හම්බ කරලා තියන්නේ දුකන කී කාලයක් විඳවන්ඩ ීත ඇයි පවු් කරල වැඩි පින්කරලා අඩුයි ඒන තේරුම එනිසා වැඩි වැඩියෙන් පින් කරන්න ගෙදට මේ ජීවිතය තියනවද ආවල් අහවල් දේ නැතිහින්ද දුකයි අපිට තිබ්බන හොඳයි එ හැගෙන දේවල් නැද්මක කොච්චර තියෙනවාද නමුත් සමහරකුට තියන්න අපට නැතිවෙඩත් හේතුවමකද හේතුව තමයි අපි ඒ දේවල් ලබන්ඩ අවශ්‍ය දේවල් සංසාරය සම්පූර්ණ කරල් නැතික් දැන් විඳවන එක නෙමේ තේරුම. අනුන්ගේ සම්පත් දිහා බලබල කල්පනා කරන එක නෙම තැකරඩුවනි වහා කරගණ්ඩ බැරිවුණ කුසල්ටික සම්පූර්ණ කරගණ්ඩුව. ගිතු වහසි කෝමද දේශනා කන කරපුකුසල් තියෙනවන යටපත් කරලා නැති කරලදාට කරගණඩ බැරිවන කුසල් තියෙනවන වහ වහා කරගත ති එතකොට ඔබ හිතල බලන්ඩ කරගණ්ඩ බැරිවුණ කුසල් කොච්චර තියෙනවට කියල විවිධ කුසල්මය ධර්මී පෙන්නලා තියෙනවා. දසදාන වස්තුවක් පෙන්නලා තියෙනවා. ටිකවත් සම්පූර්ණද කියද ගසදාන වස්තුවත් සම්පූර්ණ කරලද. පන්සිල් ටික සම්පූර්ණ කරලද කොච්චර කාලිකටද කොච්චර කාලයක් උපෝසතසිල් රැකල තියෙනවද කොච්චර කාලයක් පන්සිල් රැකලතියෙන්වද හිතල බල තාමත් ඒ වවුල්ලගන නං වේන්න තාමත් කපන වන කොටන වන තාමත් අනිනවන තාමතු වස විස දෙනවන අපි තාම කරුම රැස් කරන එකින් ඇත් වෙලානෑ විස දෙනවන අපිටත් විිසහම්බෙන වස්සරාට. පහර දෙනවන අපිටත් පහර දෙනව ඉස්සරාට. මේ ආදී වශයෙන් මේ කරුමය කියන ධර්මතාවයෙන් බේරිලා හැංගිලා ඉන්ඩ පුළුවන් කෙනෙක් නෑ කියන කාර්ණාව මේ සඳහන් කරන්න. පනිසයි ඔබට කියන්නේ හැකිතා අකුසලය අහින් වෙන්නේ කුසල් මත පිහිටන්ට ඉන්නතුනි ශ්‍රේෂ් මනුස්ස ජීවිතය උතුම් බුද්ධාන්තරය නිර්මල ධර්මරත්නයක් ලැබිල තියෙන වෙලා. බුද්ධෝත් පාදය නොතිබුුණන කෞුද මේ ටික අපට කියලද බුද්ධෝත් පාදයක් නූන එහෙමනං කෞද මේ නරා වලෙන් අපි ගොඩගන් තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා සංසාරයෙන් එතර කිරීමේ පරමාර්තයෙන් ලොවතුරා බුද්ධත්වය ලබල අවබෝධ කරගත්ත ධර්මය මැනවි දේශනා කොට වදාල ගුරු මෘෂ්ටියක් පත් තියාගෙනනෑ සියල්ල දේශනා කළා අවශ්‍ය ප්‍රමාණය සියල්ල දේශනා කළා ඒ අවශ්‍ය ප්‍රමාණය මේ සංසාරෙන් විදෙන් අපිට ප්‍රමාණවත් අපේ භාගිත වහන්සේ අවබෝධ කරගත්ත ප්‍රමාණය අති විශාලයි. අපට සසරින් විඳෙන් අවශ්‍ය ප්‍රමාණය ත්‍රපිටකට ගොුණු කරලා දුන්න ලෝක සත්ව යට දේශනා කොට වදාල වහ වහා ඒ ධර්මය ඇසිරු කරලා ඒ ධර්මය පරිහරණය කරලා ඒ ධර්මය ඉගෙනග ධර්මානු ධර්ම ප්‍රතිපදාව මත පිහිටලා ජීවිතය කුසල එෙන් පෝෂණය කරලා මනාව කුසල් මත පිහිටල නිවන්දක්නා ජාති දක්කවා. උපදින උපදින සෑම භවයකම අකල් අවාසනාවන්ට ගොදුරු බවට පත්වෙෙන්නේ නැතු සිතුවත් බියකරවන තරම් සිතිවිලිවල ගොදුරු බවට පත්වෙෙන්න ඇතිවිෙන්ඩ. කටයුතු කරන්නන ධර්මානුකුලු මැසිරඩ වෙනවා. අහල තියෙනවා නේද සමහර තැංවල කපල කොටල මරල සමහර තැන්වල ගහල් මරල සමහර තැන්වල ගිනි තියෙන මරල සමහර තැන්වල වෙනත් කරදර වලට පත් කරල මරල සමහරයි වාහනවලට පෑගිලා සමහරය කෝච්චයට අහුවෙලා දෙකට කැපිල් සමහර අයට වහ කවල කරම රැස්නවද ධර්මානුකූලව හිතන්න පටන් ගත්තු. මේ ජීවිතය යම් අපහස්සුතා ඇතිවෙන්ඩ පුළුවන් මෙහෙම හිතන් මේකාලෙ පලතුරු පලතුරු මිලට අරගණ්ඩ ගියහම වස විස යොදලා නැති පලතුරු කොච්චරක තියෙන් කොයිටැවලද තිෙන් ගලඇල් මිදී වල වස තවතාව දේවල් හිතල බලට ඉඩෙන්ඩ වස ගහල කල්ත බාගණ්ඩ වසගහල නොයෙක් විදිහට වස විසනය ඇතුල් කරල ද තරට විකුණන්න තේවස විස තම විකුනන්ට මිදී කල එතකොට අපේ තන්හාව හින්දා. මේ කාර්යන් මේ විදියට කරලා අන්‍යන්ගේ ජීවිතවලට මහ බර භයානක ලෙඩ රෝග ඇතුල් කරලා. සංසාර කී කාලයක් නං පිළිකාවාගේ රෝග උපදරෝ වලින් දුක්විඳන්නද. ආහාර විසවී ලේවිසවීම්, නො බෙහෙත් විසවම් නොයෙක් දේවල් තමන්ට විස බවට පත්වේ වී අනුන්ට විස දුන්නා. නමුත් ඒ දේවල් නොකර අද ජීවත්තෙන්ට පුළහන්ඳ කියලා කෙනෙක් තර්ක කරයි. මයකයි සඳහකලේ එක ඇත්වෙලා කටයුතු කරන්න හරි අමාරුවෙයි හැබැයි ටික කාලයක් කැනකුට ඔබ හොඳට ප්‍රසිද්ධයි නම්. අහවල් වෙලින් ද ළඟ තියෙන එලවලු පළතුරුවලකිෙසිම වසක් විසක් අඩංගු නෑ කියල. ඔබ හිතන්ඩ ඔබ ගාවට කීදන කේද කියලා. ඔබට නැගී හිටින්ද ඔබට දියුණුවෙන්ඩ එයම ප්‍රමාණවත් වෙනවා. ධර්මානු ධර්ම ප්‍රතිපදාවේ යමෙක් හැසිරෙනවනන් ඔහු දනවත් වෙන ක කියලෙන දධර්මය සදහන්කලි. ධර්මයට අනුව ජීවත්වෙන වනන් ඔහු දනවත් වෙනවා. ධර්මය කොතනවත් බොරුණේ භාගිතු සගේ ශ්‍රේමකිේ එහෙම දෙයක් දේශනා වෙන්නේ. ඔබ හරියටම ඔබේ ව්‍යාපාරය කරනවන වසින් විසින් තොර. අන්සිියල්ල අභි බවල ඔබ ගාවටෙන පිරිස වැඩියනවා. අත්තද බලන් ඇත්ත දෙ කියලා හිතැන්. ආංග වගේ කවදාවත් අනුන්ට හිංසාක් අනුන්ට පීඩාවක් නොදන්ඩඕනේ අපිකැ අනුන්ට ගිනි ගිඩි දෙනව කියන එහෙම නොකරන්ඩ. ඔබ එහෙම කරනවනං ඒත් කරන්ඩ මතු අනාගතයේ එහෙම දෙයක් බලාපොරොත්තුවයෙන්ම කරන්න. උත්තර සාමනේරයන්ගේ කතාවෙන් මණඩ්‍යත අපිසතුමාගේ කතාවෙන් පැහැදිලි කළේ සුළු නෑ කරන සුළු දේද අනි වාරයෙන් විපාක දෙනවා. ඔබ කැමතිනං ඔබට දවස්සක එහෙම වෙනවට ඔබාදෙහම කරන්නට. එහෙම නැත්තං උතුම් තුනුරුවන්ගේ ආශිරුවාදය ලබල විශේෂයෙන් භාගිතුන් වහන්සේ සරණ ගිහිල්ල. නිවැරදිව තිසරන මත පිහිටල පංචසීලේ ආරක්ෂා කරගෙන ධර්මානු ධර්මප්‍රතිපද වේදිලා ජීවිතයේ ධර්මාණුකුලෝ පෝෂණය කරඩ මරණ මංචකේට ලංවෙන්්ඩ ලංවෙන්ඩ. ඔබ කොයි තරන් සතුටිෙතෙන්ට ඇයිති. උත්සාහ කරන්ඩ වහවහා ඒ කර්තක්වීයෙදෙන්ට ඒ සඳහා ඔබට ප්‍රත්නත්‍රයේ අනන්තාශිරුවාදී, ශක්තිය දයිය භාග්‍ය.